ආයි බොවන් වල හැමෝටම අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ හැරි පොටර් තීම් එකට ඩෙකරේට් කරගත්ත මේ කේක් එක හදාගත්තේ කොහොමද කියලා. ඉතින් මේ විදිහට ටොපර්ස් ටික හදාගත්තේ කොහොමද කියලා අද මම ඔයාලට කියලා දෙනවා. මේ කේක් එකේ සම්පූර්ණ බර කිලෝ 2යි. ඉතින් අඟල් 8 තැටිය තමයි මම මේ සඳහා භාවිතා කරලා තියෙන්නේ. කිලෝ 2 3කට බෙදලා ඒ කියන්නේ ග්‍රෑම් 666 ගානේ අඟල් 8 තැටි 3ක් මම බේක් කරගත්තා. මේ කේක් එකේ උස අඟල් 6ක් තියෙනවා. ඒ වගේම පළල අඟල් 8යි. ඒත් එක්කම අද මම ඔයාලට කියලා දෙනවා අයිසිං වලින් කවර් කරන කේක් එකක් කොහොමද නීට් එකට අපි ඩෙකරේට් කරගන්නේ කියලා. ඉතින් මම මීට කලිනුත් වීඩියෝ එකක් කරලා තියෙනවා අයිසිං වලින් කේක් එකක් කොහොමද නීට් එකට කවර් කරගන්නේ කියලා. ඉතින් ඒකේ ලින්ක් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම් ඔයාලට බලාගන්න. එහෙනම් ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ අටේ තැටිය භාවිතා කරලා ග්‍රෑම් 666 ගානේ බේක් කරගත්ත කේක් තුන. ඉතින් මෙතන සම්පූර්ණ කිලෝ 2ක් තියෙනවා. ඉතින් මම සාමාන්‍යයෙන් කේක් එකක් දවස් 3කට කලින් බේක් කරගන්නවා. ඒ කියන්නේ මට කේක් එක අනිද්දාට ඩිලිවර් කරන්න තියෙනවා නම් මම අද තමයි කේක් එක බේක් කරලා නිවුනට පස්සේ ක්‍රම් කෝඩ් කරලා ෆ්‍රිජ් එකට දාගන්නේ. ඊට පස්සේ හෙට මම කේක් එක ඩෙකරේට් කරනවා. ඊට පස්සේ අනිද්දාට ඩිලිවර් කරනවා. කේක් ටික හොඳින් නිවුනට පස්සේ මං මේ වගේ ක්ලින්ග් රැප් එකකින් කේක් ටික හොඳින් ඔතලා ශීතකරණයේ යට කොටසට පැයක් විතර දාලා දිනවා. ඉතින් මෙහෙම කරන්න හේතුව තමයි අපි කේක් එක නිවුන ගමන් ලෙවල් කරන්න ගියොත් කේක් එක සොෆ්ට් වැඩි නිසා කැඩෙන්න බලනවා. ඉතින් ශීතකරණයේ යට කොටසට දාලා කේක් එක ටිකක් හයි කරලා ගත්තාම අපිට ලස්සනට ලෙවල් එකට කේක් එක කපා ගන්න පුළුවන්. ඉතින් ශීතකරණයට දාලා පැයකට විතර පස්සේ මම කේක් ටික එළියට අරගෙන මේ විදිහට ලෙවල් කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති කේක් එක ටිකක් හයිය ගතියට තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ ලෙවල් කරනකොට අපිට ගොඩාක් නීට් එකට කේක් එක ලෙවල් කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ විදිහට මම කේක් තුනම ලෙවල් කරගන්නවා. මං කලින් වීඩියෝ වලත් මේ සම්බන්ධව සඳහන් කරලා තියෙනවා. ඉතින් ගොඩක් අය කියනවා කේක් එක ශීතකරණයේ දැම්මම කේක් එකේ තියෙන සොෆ්ට් එක නැති වෙනවා, කේක් එක ගලක් වගේ වෙනවා කියලා. ඉතින් කේක් එක අපි ඩෙකරේට් කරන්න එළියට අරගෙන පැය දෙක තුනක් එළිය තියෙනකොට සාමාන්‍ය විදිහටම කේක් එක රූම් ටෙම්පරේචර් එකට එනවා. ඉතින් කේක් එක බේක් කරපු වෙලාවේ තිබ්බ සොෆ්ට් එක විදිහටම අපිට කේක් එක තියාගන්න පුළුවන්. කේක් තුනම ලෙවල් කරගත්තට පස්සේ මම ක්‍රම් කෝඩ් කරගන්නයි හදන්නේ. ඉතින් මුලින්ම මේ විදිහට කේක් බෝඩ් එකේ අයිසින් ටිකක් ගාලා මම පළවෙනි ලේයර් එක මේ විදිහට තියාගන්නවා. ඉතින් ඔයාලා කලින් මගේ වීඩියෝස් බලලා තියෙනවා නම් ඔයාලා දන්නවා මම මගේ කේක් සඳහා sugar syrup එක භාවිතා කරනවා. ඉතින් සීනි සහ වතුර එක සමාන කොටස් වලින් අරගෙන හොඳට උතුරලා තමයි මම sugar syrup එක හදාගෙන තියෙන්නේ. ඉතින් sugar syrup එකෙන් මේ විදිහට ටිකක් කේක් එකට දාගෙන මම ඊට පස්සේ අයිසින් ලේයර් එකක් ගන්නවා. ඉතින් මේ විදිහට මම ලේයර්ස් තුනම එකට තියාගන්නවා. කේක් ලේයර්ස් තුනම එක කෙලින් මේ විදිහට තියාගත්තට පස්සේ මම බාබකියු ස්ටික් එකක් මේ විදිහට කේක් එක මැදින් ගහගන්නවා. ඉතින් ඒකට හේතුව තමයි මේ වගේ ටිකක් උස කේක් කරනකොට කේක් ලේයර්ස් එහාට මෙහාට යන්න පුළුවන්. ඉතින් ඒක වළක්ව ගන්න තමයි මේ විදිහට මුලින්ම මැදින් බාබකියු ස්ටික් එකක් ගහගෙන ඊට පස්සේ කේක් එක ක්‍රම් කෝඩ් කරන්න පටන් ගන්නෙ. ඉතින් මම මේ විදිහට සම්පූර්ණ කේක් එකම ක්‍රම් කෝඩ් කරගන්නවා. කේක් එක සම්පූර්ණයෙන් ක්‍රම් කෝඩ් කරලා ඉවරනට පස්සේ මම පැය දෙකක් විතර කේක් එක ශීතකරණයේ යට කොටසට දානවා. ක්‍රම්ස් ටික හොඳට හයි වුණාට පස්සේ තමයි සෙකන්ඩ් ලේයර් එක ගාගන්නේ. ඉතින් පැය දෙකකට විතර පස්සේ තමයි මම කේක් එක එළියට ගත්තේ. ඉතින් මම ඉස්සෙල්ලා ගහගත්ත බාබකියු ස්ටික් එක මේ විදිහට මම ගලවලා අයින් කරනවා. දැන් මම කේක් එකේ ෆයිනල් ලේයර් එක මේ විදිහට ගාගන්නවා. ඉතින් විල්ටන් පින්ක් කලර් එක තමයි මම භාවිතා කරන්නේ. මේ වගේ ඩිස්පොසිබල් බෑග් එකක් ආධාරයෙන් ඉතාමත් ලේසියෙන් අපිට කේක් එකට අයිසින් ටික ගා ගන්න පුළුවන්.
ඉතින් ඔයා මගේ වීඩියෝස් බලන අලුත් කෙනෙක් නම් YouTube එකේ Cake and Shapes Butter Icing Recipe කියලා search කළොත් Butter Icing Recipe එක බලාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම සම්පූර්ණ කේක් එකේම icing ටික ගාගත්තට පස්සේ මේ වගේ metal scraper එකක් භාවිතා කරලා මේ විදිහට මම කේක් එක නීට් කරගන්නවා. ඉතින් කේක් එක ගොඩක් නීට් වෙන්න අවශ්‍ය නැහැ මේ වෙලාව වෙනකොට. සාමාන්‍යයෙන් අවශ්‍ය විදියට විතරක් නීට් කරගන්න. ඊට පස්සේ තැනින් තැන මේ විදියට අයිසිං අඩු තැන් තියෙනවා නම් ඒවත් මේ විදියට ගාගෙන මම මෙටල් ස්ක්‍රේපර් එකෙන් මේ කේක් එක ටිකක් නීට් කරගන්නවා. ඉතින් කේක් එක සාමාන්‍ය විදියට මම නීට් කරගෙන ඉවරනාට පස්සේ මට අවශ්‍ය වෙනවා උණු වතුර භාජනයක්. ඉතින් හොඳින් උණු කරගත් උණු වතුර තමයි මේ සඳහා භාවිතා කරන්නේ. ඉතින් ඒත් එක්කම මෙටල් ස්ක්‍රේපර් එකක් තමයි භාවිතා කරන්න ඕනේ. ඉතින් ස්ක්‍රේපර් එක උණු වතුරේ කියොබලා මම මේ විදියට කේක් එක වටේට ඇදගෙන යනවා. ඉතින් කේක් එක ගොඩාක් තද කරන්න එපා. මේ විදියට උණු වතුර භාජනයේ මේ මෙටල් ස්ක්‍රේපර් එක ඔබලා ඒ වතුර ටික පිහදාලා මේ විදියට කේක් එක උඩින් ලාවට වගේ අරගෙන යන්න තමයි ඕනේ. ඉතින් ඒකට හේතුව තමයි මෙටල් ස්ක්‍රේපර් එක උණු වතුරේ පුවහම ස්ක්‍රේපර් එක හොඳින් රත් වෙනවා. ඊට පස්සේ ඒකේ තියෙන උණුසුමත් එක්ක අපි කේක් එක වටේට ස්ක්‍රේපර් එක ඇදගෙන යනකොට කේක් එක ගොඩාක් හොඳින් නීට් වෙනවා. ඉතින් ඔයාලට පේනවති කොච්චර හොඳට කේක් එක නීට් වෙලා තියෙනවද කියලා. ඉතින් විශේෂයෙන් දෙයක් මතක තියාගන්න, කේක් එකට ස්ක්‍රේපර් එක ගොඩාක් තද කරන්න එපා. කේක් එකේ මතුපිටට ස්ක්‍රේපර් එක ගෑවෙන්න තරමට විතරක් ස්ක්‍රේපර් එක කේක් එකට තද කරන්න. ඉතින් ඊට පස්සේ කේක් එකේ උඩ කොටසත් මේ විදිහට මම ස්පැචුලා එක උණු වතුරේ ඔබලා නීට් කරගන්නවා. ඉතින් මේ විදිහට තමයි අපි සාමාන්‍යයෙන් බටර් අයිසිං වලින් කවර් කරපු කේක් එකක් නීට් කරගන්නේ. ඉතින් ඔයාලට කේක් එක බැලුවාම පේනවති කොච්චර ලස්සනට නීට් වෙලා තියෙනවද කියලා. ඉතින් ඊට පස්සේ මම හෙට නැවතත් කේක් එක ඩෙකරේට් කරන්න එළියට ගන්නකම් මේ කේක් එක ශීතකරණයේ යට කොටසේ දාලා තියෙනවා. සාමාන්‍යයෙන් අයිසිං කේක් එකක් ඩෙකරේට් කරනකොට කේක් එක හොඳින් හයි වෙලා තියෙන්න ඕනේ. කේක් එකේ තියෙන අයිසිං ටික හොඳින් ගලක් වගේ හයි වෙලා තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට අයිසිං වලින් ඩෙකරේට් කරපු කේක් එකක් නීට් එකට ලස්සනට ඩෙකරේට් කරගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් කේක් එක ගලක් වගේ හයි වෙලා තියෙනවයි කියලා බය වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔයා කේක් එක ඩෙකරේට් කරන්න එළියට ගත්තට පස්සේ පැය දෙක තුනක් රූම් ටෙම්පරේචර් එකේ තියෙනකොට ඇතුළේ තියෙන කේක් එක සාමාන්‍ය තත්ත්වයටම සොෆ්ට් වෙනවා. ඊට පස්සේ අපි බලමු ටොපර්ස් ටික කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මුලින්ම මම හැරි පොටර්ගේ කණ්ණාඩි දෙක හදාගන්න තමයි යන්නේ. ඒ සඳහා මම මේ වගේ පොඩි රවුම් දෙකක් භාවිතා කරනවා. එකක් ටිකක් ලොකුයි, අනිත් එක ටිකක් පොඩි රවුමක් තමයි අරගෙන තියෙන්නේ. එහෙනම් ඉතින් ඔයාලා බලන්නකෝ කොහොමද මම මේක හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා විශේෂයෙන් මතක තියාගන්න, අපි ටොපර්ස් හදන හැමතිස්සෙම ෆොන්ඩන්ට් එකට ටයිලෝස් ටිකක් වැඩිපුර එකතු කරන්න ඕනේ. ඉතින් මතක ඇතුව ටොපර්ස් හදනකොට ටයිලෝස් ටිකක් එකතු කරන්න. ඉතින් මේ විදිහට මම කණ්ණාඩිය හදලා ඉවර කරගත්තා. දැන් මම මේක හොඳින් වේලෙන්න තියෙනවා. ඊට පස්සේ අපි බලමු අනිත් ටොපර් එක හදාගන්නේ කොහොමද කියලා. නැවතත් ටයිලෝ සෙට් කරපු කහපාට ෆොන්ඩන්ට් කැල්ලක් අරගෙන මම අල්ල භාවිතා කරලා මේ විදිහට බෝලයක් හදාගන්නවා. ඉතින් ඊට පස්සේ මම මේ ටූල් එක භාවිතා කරලා මේ බෝලය වටේට මේ විදිහට මේ ප්‍රමෝස්තරය තියාගන්නවා. ඊට පස්සේ මේ බෝලේ දෙපැත්තෙන් හයි කරන්න මම පොඩි පිහාටු දෙකක් හදාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඔයාලා ගන්න බෝලේ ප්‍රමාණය අනුව ඇහි මට්ටමට මේ පිහාටු දෙක ඔයාලට කපා ගන්න පුළුවන්.
ඉතින් මට ඒ වගේ කොටස් දෙකක් අවශ්‍ය වෙනවා. ඉතින් තවත් කොටස් දෙකක් මම මේ විදිහට කපා ගන්නවා. ඊට පස්සේ වතුර ටිකක් මැදට මේ විදිහට ගාලා ටූත්පික් දෙකක් මැදින් තියලා මම මේ කොටස් දෙක අලව ගන්නවා. ඒ විදිහටම මම අනිත් පිහාටු දෙකත් අලව ගන්නවා. මේ විදිහට පිහාටු දෙකත් අලව ගත්තට පස්සේ මේ පිහාටු දෙකත් හොඳින් අපි වේල ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මම මේ බෝලය වේලෙන්න කලින් මේ පිහාටු දෙක හයි කරන්න පුළුවන් විදිහට ටූත්පික් එකක් අරගෙන මේ බෝලය දෙපැත්තෙන් මේ විදිහට හිල් දෙකක් හදා ගන්නවා. එතකොට ටොපර්ස් ටික වේලුනාට පස්සේ මේ පිහාටු දෙක මට බෝලයට අලව ගන්න ලේසි වෙනවා. මේ තියෙන්නේ හදාගත්ත ටොපර්ස් ටික. ඉතින් මේ ටික මම හොඳින් වේලෙනකන් මේ විදිහට තියාගන්නවා. ඊට පස්සේ මම සූදානම් වෙන්නේ පොඩි පොත් දෙකක් හදාගන්න. ඉතින් මේ පොත් දෙක හදාගන්නේ කොහොමද කියලා ඔයාලා බලාගන්න. ඊළඟ පොත මම හදන්නේ පොත මැදින් ටිකක් ඇරිලා තියෙන විදිහට පේන්න. ඉතින් ඒක මේ විදිහට තමයි මම කරගන්නේ. පොත මැදින් වෙන් කරපු එක හොඳින් වේල ගන්න මම මේ වගේ පින්සලක් ඇතුලෙන් තියලා මේ ටික හොඳින් වේල ගන්නවා. ඊට පස්සේ මම හදන්නේ පොඩි මැජික් යෂ්ටියක් හදන්න. ඉතින් ඒකටත් මම දුඹුරු පාටින් ෆොන්ඩන් ටික මේ විදිහට කලර් කරගෙන මේ විදිහට මැජික් යෂ්ටිය හදා ගන්නවා. මේ විදිහට ඇඟිලි භාවිතා කරලා තමයි මම මේ හැඩය ෆොන්ඩන් ටිකට තියාගන්නේ. ඉතින් බාබකියු ස්ටික් එක මම අරගෙන තියෙන්නේ මට අවශ්‍ය උස ප්‍රමාණය මැනගන්න. ඉතින් ඇඟිලි භාවිතා කරලා මම මේ විදිහට හැඩ කරලා මැජික් යෂ්ටිය හදාගන්නවා.
දැන් මං මේකත් අනිත් ටොපර්ස් වගේම හොඳින් වේලෙන්න තියෙනවා. කලින් හදපු ටොපර්ස් ටිකත් එක්කම මට අවශ්‍ය වෙනවා ගෝල් කලර් එකෙන් කලර් කරගත්ත බෝල කීපයක්. ඉතින් මේ තියෙන්නේ මම රෙජි ෆෝම් බෝල තමයි කහපාටින් කවර් කරලා තියෙන්නේ. ඉතින් මම තවත් වීඩියෝ එකක් කරලා තියෙනවා රෙජි ෆෝම් බෝල කොහොමද ෆොන්ඩන්ට් එකෙන් කවර් කරගන්නේ කියලා. ඒකත් කේකන් ෂේප්ස් YouTube channel එකට ගියොත් ඔයාලට බලාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම එඩිබල් ගෝල් ඩස්ට් එකෙන් ටිකක් මේ විදිහට දාලා ලෙමන් එසන්ස් එකෙන් ඒක මික්ස් කරගන්නවා. ඉතින් ඊට පස්සේ ටූත් පික් එකක් ෆෝම් බෝලේට ගාලා මම මේ විදිහට කලර් කරගන්නවා. ඉතින් පළවෙනි කෝට් එක මම මේ විදිහට හැම බෝලයකම ගා ගන්නවා. ඊට පස්සේ විනාඩි 15ක් විතර මේ ටික නැවතත් වේලෙන්න තියලා නැවතත් සැරයක් සෙකන්ඩ් කෝට් එක ගා ගන්නවා. ඉතින් සෙකන්ඩ් කෝට් එකත් ගෑවට පස්සේ තමයි ගොඩාක් තද ගෝල් කලර් එකක් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් මතක තියාගන්න අපි ගෝල් කලයකින් ටොපර්ස් කලර් කරනවා නම් අනිවාර්යයෙන්ම කහ පාටින් අපි ඒ ටොපර් එක හදාගන්න. ඉතින් මේ විදිහට පාට කරන හැම බෝලයක්ම මම මේ වගේ රෙජි ෆෝම් එකක තමයි මේ විදිහට ගාලා තියන්නේ. ඉතින් එතකොට අපිට ලේසියෙන්ම මේක වේල ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔක්කොම බෝල ටික මම කලර් කරගත්තා. දැන් මම මේක විනාඩි 15ක් විතර මේ විදිහටම වේලෙන්න තියෙනවා. ඊට පස්සේ අපි බලමු අපි හදාගත්ත තරු ටික කොහොමද ගෝල් කලයකින් කලර් කරගන්න කියලා. ඉතින් ඒකට මේ වගේ පොඩි භාජනයකට මං ගෝල් ඩස්ට් එක දාගන්නවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ විදිහට ටිකක් හොලවන්න. ඉතින් මේ විදිහට ටිකක් හොලවනකොට මේ හැම තරුවකම මේ ගෝල් ඩස්ට් එක තැවරෙනවා. ඉතින් මේ වගේ තමයි අපි ලේසියෙන්ම මේ වගේ චූටි ටොපර්ස් කලර් කරගන්නේ. විනාඩි 15කට පස්සේ මම බෝලවල සෙකන්ඩ් කෝට් එකක් ගාගත්තා. ඉතින් ඔයාලට පේනව ඇති ගොඩාක් තද ගෝල් කලර් එකක් දැන් අපිට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මම තරු කීපයක් මේ විදිහට කම්බිවලත් අලව ගත්තා. ඉතින් අපි කලින් කලර් කරපු පොඩි තරු ටිකත් මේ විදිහට මම හදාගත්තා. ඉතින් මම දැන් මේ ටික ඔක්කොම ටිකක් වේලෙන්න තියෙනවා. දැන් අපි හදාගත්ත මැජික් යෂ්ටියයි පොත් දෙකයි කලර් කරගන්න හදන්නේ. ඉතින් දුඹුරු පාට ජෙල් කලර්ස් තමයි මම මේ භාවිතා කරන්නේ. වතුර චූට්ටක් දාලා මම මේ මැජික් යෂ්ටිය කලර් කරගන්නවා. ඉතින් ඔයාලා ජෙල් කලර්ස් භාවිතා කරන්නේ නැත්නම් ඔයාලා ලික්විඩ් කලර්ස් නම් භාවිතා කරන්නේ. වතුර භාවිතා කරන්නේ නැතුව ලික්විඩ් කලර් එක විතරක් මේ විදියට ඇප්ලයි කරන්න. එතකොට පැයක් දෙකක් යනකොට අපිට මේක හොඳින් වේලගන්න පුළුවන්. ඉතින් ඒ විදියට මැජික් යෂ්ටිය මම කලර් කරගත්තට පස්සේ ලික්විඩ් රෙඩ් කලර් එකෙන් මේ පොත් දෙකත් කලර් කරගන්නවා. ඊට පස්සේ නැවතත් තුනියට මම කහපාට ෆොන්ඩන්ට් එක මේ විදිහට තුනී කරගෙන තියෙනවා. ඊට පස්සේ මම හැරි පොටර් HP ලාංඡනය මේ විදිහට කොළයක ඇඳගත්තා. ඉතින් මේක අඟල් 4ක් විතර උසට තමයි මම ඇඳගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මේ කොළය ෆොන්ඩන්ට් එක උඩින් මේ විදිහට තියලා මේ ටූල් එක ආධාරයෙන් මේ ඉරි උඩ ඇඳගෙන යනවා. එතකොට මේ ලාංඡනය ෆොන්ඩන්ට් එකට නිකම්ම ට්‍රේස් වෙනවා. ඒ විදිහට ට්‍රේස් කරගත්තට පස්සේ මේ වගේ උල්පීයක් ආධාරයෙන් මම ඒ අකුරු වටේට මේ විදිහට කපා ගන්නවා. කපාගත්ත අකුරු දෙක උඩ මේ ටූල් එක භාවිතා කරලා මම පොඩි ඉරි ටිකක් මේ විදිහට ඇඳ ගන්නවා.
ඊට පස්සේ මම මේ වගේ පොඩි තෙල් කඩදාසියක් අරගෙන ගොඩක් පරිස්සමට මේ අකුරු කෑලි කැඩෙන්නේ නැති වෙන්න මේ අකුරු දෙක තෙල් කඩදාසිය උඩට මේ විදිහට තියාගන්නවා. ඉතින් දැන් මම සැරසෙන්නේ මේක කේක් එකට අලවන්න. ඉතින් මම දැන් අකුරු දෙක උඩ මේ විදිහට වතුර ටිකක් ගාලා කේක් එකට අලව ගන්න තමයි හදන්නේ. ඉතින් දැන් අපි කේක් එක ෆ්‍රිජ් එකෙන් එළියට ගත්තාම ඔයාලට පේනවා මේක ගොඩාක් හයි වෙලා තියෙන්නේ. ගලක් වගේ හයි වෙලා තියෙන්නේ. ඉතින් එතකොට අපිට අපේ ටොපර්ස් අලව ගන්න ලේසි. දැන් මම අර අකුරු දෙක මේ විදිහට කේක් එකට තියලා අලව ගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති ඉතාමත් ලේසියෙන් කොහොමද මම මේ දේ කරගත්තේ කියලා. ඉතින් අතින් උස්සලා මේ අකුරු දෙක අලවන්න ගියොත් කෑලි කැඩෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි තෙල් කොලයක් භාවිතා කරලා මේ විදිහට මේ අකුරු දෙක කේක් එකට අලව ගත්තේ. ඒත් එක්කම මම මේ අකුරු දෙකත් ගෝල් කලර් එකෙන් කලර් කරනවා. ඉතින් ගෝල් ඩස්ට් එක ලෙමන් එසෙන්ස් එකෙන් මික්ස් කරලා තමයි මේකත් මම කරගන්නේ. ඉතින් මේ වගේ පොඩි පින්සලක් භාවිතා කරලා අකුරු දෙක උඩ ගෝල් කලර් එකෙන් කලර් කරලා ටික වෙලාවක් තියලා නැවතත් මම දෙවෙනි සැරේටත් ගෝල් කලර් එක ඇප්ලයි කරනවා. ඉතින් කෝඩ් දෙකක් ගෑවට පස්සේ මේ විදිහට තමයි ගෝල් කලර් එක ගොඩාක් තද පාටට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ කලින් හදාගත්ත ස්ටාර්ස් ටිකත් මම කේක් එකට අලව ගන්නයි හදන්නේ. ඉතින් ඔයාලට වතුර භාවිතා කරලත් මේ ස්ටාර්ස් ටික අලව ගන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි හදන නෝමල් බටර් අයිසිං එකට වතුර චුට්ටක් වැඩිපුර දාලා ටිකක් දියට මේ විදිහට හදාගන්න. අයිසිං වලින් ඩෙකරේට් කරපු කේක් එකක ටොපර්ස් අලවනකොට ඔයාලට මේ විදිහට ඩෙකරේෂන්ස් ටික අලව ගන්නත් පුළුවන්. කේක් එක වටේට තැනින් තැන මේ විදිහට මම ස්ටාර්ස් ටික අලව ගත්තා. ඊට පස්සේ මම නැවතත් හීනි පින්සලක් ආධාරයෙන් කේක් එකේ තැනින් තැනට මේ විදිහට ගෝල් කලයකින් පොඩි ඩිසයින් එකක් ඇඳගන්නවා. ඊට පස්සේ මම හදාගත්ත ටොපර්ස් ටික ඔක්කොම මේ විදිහට කේක් එක උඩින් තියලා ඩෙකරේට් කරගන්නවා. ඔන්න ඉතින් මේ විදිහට සම්පූර්ණ කේක් එකම ඩෙකරේට් කරලා ඉවර කරගත්තා. වෙනද වගේම මේ වීඩියෝ එකිනුත් ඔයාලට නොදන්න දෙයක් ඉගෙන ගන්න ලැබෙන්න ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් නොදන්න කෙනෙක්ට ඉගෙන ගන්න වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒත් එක්කම ඔයා Cakenshapes YouTube channel එකට අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් Cakenshapes YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ එක්කම ළඟම තියෙන බෙල් අයිකන් එකත් ඔබලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම ඔයාට දැනගන්න ලැබෙනවා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්.